අසංග මාර්ගම තරණ සේව සංකීන්න අසල වානී නතර කළේ. ඔගේ සමිපෝර්තම මිතුරුකගේ ඒක පෞත්තිල ප්‍රංිකර සසාභාගීමට නීවිතිතව තිබූ නිසායි. පාසල් විය සිටමමා සංකඇසර ක නාලග ඉතා අයිංසක කතිගුණ වලින් පිරුණු මිත්‍රක වියේ. ගායග වන ලකුණු නාලක පෙන්නුම් කළේ පාසල් වයන කාලේ පටන්මය. මේ ප්‍රසන්ගේ පැවත්තිම සඳ සෑන මන මුදලක් කෝහද බන්නට අ සංක අමතගන කොලේ වැනි දගින් හදද දෙන්න කළුණු ප්‍රසේ අන්දේගින් ලබාගන්නට නොහකි නිසාය. නාලගවැනි දුපා මිරග ලඟද ඕට දෙන්න සැහල්ලෝ නිී සැසුවූ බව ඕෝ ඇසරු කරන බොෝ මිරන්ගෙන් අසංග ලබා නැත. මිනිස්සුගේෙක සූදක් වී දෙන්නේ කලාතුරගෙන ඒ සුන් තවත් කෙනකුට දැනෙන් නෙද කලාතුරගෙ. ඒ දෙකටම වාසානකුණයක් තිබියුතුය. අසංග හිතර බරක් දෙන්න හැම මෝතක දම නාලකු හමුවන්නේ ඒ නිසායි. අසංග තරන් සයව සංකීය අස වාන නවතාරංහල වෙේ යාට ඉන්ගඩ බස්සේ නිවී සැසු හදන. ලාගගේ ීත ො මට්ම තිබේ න වන කෙසටක් කරද යුතුයේය සංග සිතාාගෙන උන්ේ. තමා ේදේ නොකළද නාරක් කවදහෝ මේ රටේ සංවේධී තරුණ අදවත් නලවන ගායකූ වනව ඔු සාතිකමු දෙන උන්නේ. අසග තරනු සෙව සංකින් ඇතුල්ලොන්ට අදින් වගේ අසලූ සාපෝගෙන් එලීටා පුරුතුරුවත්දග නැවතුමිය. සාපෙන් වීද්‍යයා මද එලියෙන් ගේ ජායා බව ඔු ඉන්ද්‍රාම සාතික කරගත්තය. හුට අඳනාගනට පම ඔයේ ජයා සාමාන්‍ය ඇඳමගින් සැරසි ුන් නිසාය. හරට ඩා නි සරල ඇඳමකට ෙසුන්දරත්තේ තවත් සුන්දරයිය අ සංකර සිතුනි ජාය ලඟින්ම යන්නේ ඇගේ මංම වී යුතු බව අසංකර සිතන. ඔවු විතගොස් කත කරන්ට සිතුනද හගේ සිද මදක් පසුබෑවය. වසංක රංහාල වෙත අනගන්න අවාතා තරුණන් සවා දරකරට වී චාය දෙස බලාගත්තුනම් බලාඋන්නේ. හෝගේ ඇතුළ හදකැබ වෙනදා නති රස්නයකින් උනයන හුට දෙනෙ. මද කෙල්ල පඩි අරගෙන බඩ ගන්න නැති. අසංක ත ඒ සිදුල්ල ිලොක්ිය සංග ල නිවේශයකින් චයා මවස් සමගම් පාරපන්න පිරිස අතරට තුවා අ. ඒ පාර හැ පැත්තර ගියපස ඒගබලට ඇතිව න තදබද නිසා ඕගේ දර්ශන පතින් ඇ ඉවත්ය. තිෙනනෝදා අපපිර නංකරීමමද ට හා පාළුවා කිස් පවත් දෙනුනි. අසංග තවත් විනාඩි දායක් පාලුව පමණ පාර දෙස ඔයයේ බලාఉන්නේේ. ඔවු රගලවත පියනගවී අන්තුරු තවත් දැරියූ පස්සේ. රංගාල එදයන මාාවත පුරා සිටුව අර්ලයා ගසල පිුණ සුදු ර යා ල්ල නික් මුණ අලු මල් ස ෝගේ සිතා ල තිින් පිබිදයේ. ග ලවෙ අද නාල ොල් ල් පාන දල්න්නට හ නතු ලාගන මේ. බ නැත්තම් මටම මේ ශෝයක කරන්න වෙන්න ොල් දෙල් පාන දල් අද නාලක සංඟග සුර ල්ලා කිීව. පිස්සු කියවන්න තු සිින්දුදුවක් කියව හලයන්න. කෝ හර්ෂිනයක ගනාවේ නැද්ද. බට මන්න ඕනේ මංආවා නාල රංග පිස්ර අදද අ සංග සැනක පිරුණු රං හල ඉදිපසම සනග බරගවාය. සැන්දා සින් තනයම් මකාගම මෙද්‍යయම් සිලින් හද පුරවා ගම, රහසිං ඔබ දෙෙස්ස බලා සිසම. දවසිං දවසට ඔබොම පතා හිමි නාලකෙ හඬ ඒ වචන විත් තැන්පත්තුවිය අසංග පපුය ඕවන් නොදන්නා තැනක ඕගේ හදවද පුරා මෝහතකට කලින්දුට චායාගේ මූුණ පූරණන ඇඳනි. ඇතුළ හදවතර දැනෙන්නේ කලබයක් ද නොේනම් සැනසිල්ලද කිය ඔහුට තේරුන්ගතන අද. රැදිනා විට ඔබව නඟ ළඟමා ලඟ සැලිනාා බව දැන්නිතත් මගේ ළමදැට දෑසපියාගමි මවා ඔබෙරුව ළඟ එඇතමේ මහා පාලු අමාාවක. ආලග අදගයන්නේ තමාට මද කියා සංක පොදමෙන් සිතුයේ. ඒ තරමටම ඕගේ හදවතේ හන්ට ආත්මියෝ බැඳී තිබුණි. මේ ගීති රජනා කළේ ගෞදය පසු අසනට හු සිතාගත්තිය. ජීවිතයේ ඇති සිියවු සැට රසවිත, දවාගන්න ඔබ එකල් කැල්මක ඇත්ත. ආදරයේ අති නිල්මල මදු හිත පුරවාගන්නට ඔබ පමනක් ඇත. ඒ ගීති නිම වෙද්‍ය අ සංග පිරිසස් සමඟම් වේගින් අත්පොඩ සඳන්න. අසංක අතර මැදවූ විාමේදදි වේදිගා පිටිපසරගගේ. ඇද නාලක දකිද අසං නාසි විතර තම දමරගල් කෙලින්ිකර පින්නුව. ශුවරකට මම්බේ කැසට්ටෙක් කරල දෙනවා ශුවර අසංග සනේ බරවෝ කීවේ නාලගෙක දැස් එෙත්වගේයේ ඒ වච්න ඇතිමචං ඒක නෙවේ අර පලනි සිදුව ලිවේ කවුද අසන්න බෘදු සිනාාසී ඇස්සුවේ. අසංග රේසින් යමක් හාරහාර නෝසන බව නාලකමොදින් දැනී. ඇයි ඉඹෙහිතර වැද නද නාලක සිනාසී ඇසුවයේ. කෞද ගීපන් ලිවේ. අදරචනය නුව ගයන ඔක්කොම හොමද හොද උඹට හොඳ අනාගතයත්තිී නවා. මොකද උන්පගෙන විශේෂීෙන් හෙක්වේ හිම් විශේෂනෑ ඇයිඋම්ඹ එහෙමඇවි අසග සාමනිලි සිනස්මීය. බොවගේ එක කලාට බරවනෙක් ගැන විසින් හිතන්න ඕන. වැඩි හිතන්නේ පාමන්ටිකක් වෙලාසන යනවා අපි පස්සේ හම්බොයමු අස රගෙන් පිටත්ව නාලක නැවත් වේදකරනැ ගීතයක් ගෑමිත් පසුව. අවසාන අතාට ගයිමන් ුන් ීති පිර ීතර ොර සං අත කලබල කළේ. කොහේද කොතනැද පිපනේ මලලා ඔබ, හොරෙෙන්ම ඇවිදිින් හිත ලඟට්ටම ඔබ. සුුවඳ දැන්නන්නවා රෑතුන් යමමට පිපින්න්න ආසයි ඔබාත් එක්ක මට. අසග නැවතත්වාහන්නෙ නැගේ රෝ හදවතිනිි හෝ රංගලට අද්දී ජනාකිරුණ තිබූ නගර දැන්පාල. තමාගේ සිතත් මේ පාලූ නකරය වැනිමයි අසංකර සිතුනිි. ඔබ ආනය ඔහේ පදවාගෙන කියියේ. දනතුම ට වාන ැරුණේ ීවන්න ට සමගාවිතු පාරිමේන්තු පාවාදරේ. පාලු දියවන්නා මෙද අලංකාර විල්බ හළු දෙදල්ී, තිල්න්න පාලිමේන්තු සංකිින්න්න දෙෙස වාන දවන අතරතවාරයේ බලා උන්නේේ. අද හදවද ඉතරම්ම දර්ශිනිව කලබලෝ ඇතයා අංකර සිතුන. ඕ ාලිමෙන් තු සංකීන ඉදිරපට පාලිමේන්තු ද්‍යාන සල වාන ත ඉන් පෙස්සේ. වානි බඳදර බරවිී අසංක ඔහේ වට පරිශරේ දෙස ලාගත්තනම උන්නේේ. පරිසර පුර රැදු පාල බව හගේ සිදු තබත් අ නි කළේ. තොත් දවසට ජීවිතය නො තනිකමක් පාලවාකාද දෙන්නෙතයි අසංග්‍ර සිතුනි. හිත කාදාාව නැති තරම් මේ හැටි තොඳොල්වන්නේ කොමකට දයි ඔහොට තේරුමන් නැත. අසංග ගෙදරගේ බොහ රෑබෝයේ රටතුම මධමය පුතා එන්නතුරම නොකා බලාගෙන උන්නා අයි. ඕගගේ ජීවිය සම්බන්ධව අළඟදිම තියෙන්න්න ගතයවතුබව අසංග වවාහන රාජිරි දමදදම් වගේ ඇය සිතුවා අයයි. හොම දිකටම ඉන්න දුන්නු නාස් වෙන. ඒ සිතු අයි. අම දැන් රෑවලාන ඇයි කැෑවෙන ඇත්තේ. ඔඇසවයි දොකටා අම්මාම දෙෙස බලමනිි. හොයද පුතා මෙච්චර් රෑමෙනකල්ග නාලකෙකි ශෝයකෙන අම්ම යුත් සෙන්ටරකි මරු සසිින්දු ටිකම්මි පෝපුුව කටලයනවා ඔහු අවංක කටහඩින් කීවේ අසංගගේ මිතුරන් අතරින් ඇය නාලාකට විශේෂන් කැමැතිේ. අනේ පව් මටත් තින්වයි් කලන්නේද ඒකනේ අම්මට මතකනෑ. මංමොකට දාර ලමයා වික්කගෙන යන්න තිබනනනි කවුද හශීවද එයා උට කැමැති නෑ. රණතු මහත්මේ කිසිව නොකීවාය යන්න ගීල් ඇඟ හෝදගනෙනෙන්න? කෑමගන්න රම්ය මේ කෑමටික ආයි හත් කරන්න අසංග නාගමට වැදි විනාට දායයක් පම ඇඟසේදේ හගේ හදවත වෙන වෙන නැවුම් බවකින් පිරීතිබුණ. අලුත් බතික් සරමක්හ සුතු අත්කට ්‍රීෂ් එක කැඳගෙන අසග කඩපත ඉදිරිට ගිය ඔෝ කැඩබද ඇතුන් තමර ෝධස බලාවන්නේ ොක ොට ලාලතින වෙන්න අසන්නාක් මිනි. අවෘද පස ගන් බිමටි අඩු කලො තුොඳයිපපුද දැන් නැටු ඇති වාට ඕනොටත් දඩ ම කල් වන්න. අවුරද තිස්ස එකක් ක කියන්නේෙ කොල්ල කේමනෙව මිනිෙක් තේරුණාද. අසඟ හිසව ගෙන සිනාාන්සමේ රණතුම හත්මේ ෝගේ පිගන්නට තව තලපත් මාළු කැපැල්ල තෙමේ. හවා එක්මට මේ ඔබාරගන්න මත් බිස්සස් කියී කිය හැපපුුණ හොදට මැති. අමත් තාසයි පන්සලක ඊලා මලා පූජල හිේ නිස්කලන්කින් ඉන්න. අම්ම හමකි වට අම්මට නිවාටු දසකරත් ගෙදරට වෙලා ඉන්න බෑනි. එහම ආද කරල තමයි පුතා ඕවා ගොන්නව තාතා කරපු චූරි ශප්ෙක වාට මතක නැදද. අද එහෙමද මතම්මත් එක කතා කරන්න හිටියේ රනතු මත් මේකට තම්පුද දෙෙස බැලුවවා. මොකක්ද අශීද නනිතරු ින්තර ඇවිත් කියවනවා මටත් ලොකු අදයක්. හෙම කතා කරන්න තෙපා හයා අප පුංච ගාල ඉඳල දන්න ළමය ඕන කෙල්ෙ අඩු පාඩුගන් තිීනවා අනි තනි කෙල්ල වාත් ඒේලාමට බලාපුරොත් තියාගන්න විදියටට හැසරුනි තැම් මංිතාව මොත් කතා කරන්න එපා සීසන්නයගෙන් පසේම ම තෙකත් කතාගරනවා. අසංග කරබාගත්තේ හෝගේ සිතදර නිවනන් සැනසිීමත් තිබුණීම නැත. අඩු පාඩගන් තියනොනම් හදාගන්න බලන්න. ඒ කෙල්ල ටිකක් හිතුවක්කා ර එතම හැබැයි නරක කෙල්ලෙක් නෙ? අසං කිවක් කිව නද අර්ශනයගේ ජීතී පිළිබඳ ගැපරට ින්දාා සින්නට රන් තම ඇයට ලංවී එද අ සංක සිතු. අනික මට මොන ප්‍රශ්නය ආවත් මාමා අමතක් කරන්න බෑ. වගේ තා නැතිනකොට මට අවරුදු තිහායි ජීට ගැන මෙමලෝදයක් දන්නන්නේ හොයාව තගෙන බිස්සුත් දියුණු කරගෙන මේ ගෙවල් දුරෝ ලදාගනමට උදෝග ලිමමාම. ඒ වෙනුවෙන් වන වන්දයේ තමා හර්ෂිනයෝ සමඟ වි්‍යාවිමුදේ අසංකරස හන්න සිත්තිය. ඒ තම්මාගේ සිත රිද වන්නට ඔහට ලෝබය. තා හදදිස්‍ය මොද හරෂිනෝධදයක් ුණේ හම්ම හදිස්සීම අද්ධිය අසංග ගැස්සේ අ දෙෙස බැලුවූයේ. නෑ එහෙම දෙයක් නෑ ඒත් අවටික පරක්වෙලා මැරිකරන්න මංකමති. පුතා හදන්න මගේ ජීවිත අන්තිම කාලි සැඩසිල්ල ැති කරන්න. මං ජීවිතය කලේ වැඩ විතරයි හයාගේ දරයක නලවල හොරතල් කරල මැරෙන්් මහතාසය පුතා රණතුන් මහත්මෙකි දෑස කඳලින් පෙගී ගියයයි. අසංගගේ පප්හෝ ගොනක සිට වනුවේ තමාම මේ සම්බන්ධෙන් ආත්මාර්ථකමී වනවා වැඩියයි ඕඩ සිතර. සෝරි අම්මා. කෝලි ් නේ දැන් අවුරදු දලකට කලින් මංවාට හැම සැප සම්පතක්ම දුන්න කවාට නිදාසේ සතුර එන්නදුන්න. දැන් ඇතිපුතා හොදට මැති. අම්මා කැමද දෙයක් මට නිදි මතයි මන් නිදාගන්න යනවා. අසංග බෝධදිනකට පසු සමාරයට වසර ගන්නාවට පසු නින්දටයාාවට පෙ අමගේ දෙපාාවද කාමරය බලාග. රණතුම මාත් මේ කඳුළ අලුත්තියේ රම්මයා පපුතාට කිරියක කෝනද කියලා හලා හදල දෙන්න මේ බට්ටි කෑවෙෙත්නෑ. රණතු මා මේකී අසං ාගයයක් පමණක්්‍යයා පිගන් දෙෙස දුකින් බලි. ම ගොන්න නගත තුළ සංග ජීතය වඩත් සුරසිදියය ඇය සිතුවායි. කියේදර නක ශාස කෙරේ ැඩි විශාස කන රනතුග මාහත්මේ කාමරයටටකෝ අ සංග ේන්දර කපියීගත්ති හිට සෝමචන්ද ගෙන්න්නවා ඒ බලවා ගත යවිතුේ සිතය. ඇදර වැරනු ඉක්මින් අසග දෙනල් නිදාවේ නැත. කාමරරි ව විදිලි පංකාව ක්‍රාත්ම කරවා වේගෙන් කැපීන් සුළඟග මන අරගෙන උන්න්නේේ. මොහොතින් අසංකර සීතලත් දැනු. හ කොට්ටේ ූනෝ ාගෙන ඉන් සූදා ෙවියේ ඒ සුද තිපන කොට්ටේන හෝගේ සිතේ. සිත කොනක ඒ සුන්ඳේ උරුමක් කාරේ කවද අ සංක සිතු අය. දවස්ක තුනසිට හිත කොමදෝ ඉව කරින් ඉන්නවා අයයි අසංකර සිතුනයි. ඒගෙන සිතන්නට හොට බියක් දෙන්නේ. මේ හිත ගැස්වනෙ කවදා සිටද ඇහු අඳුරේ දෙනෙක් දල්ලාගෙන සිතුවේ. ජයා මුල්මෝරට කාරයාල බිස්සිද හොටු මහත අ සංකර සී වී. හදත එක් ඇර නොතිබූ කවුලුවක දෙපියන්පත් දෙබසර වී විවර වයේ ඉදායි අ සංකර සිතුනි. ඒ බැල්ම ඒ මුළුදු සිනාව ඒ කතා මෝතකර අසංකරසීවේ හිත මුල්මෝට ගැස්වනේ එදා. හමත්තයේ ගැස්සුන ගන්ම. ජීවිතය වට ඇති බැඳී මොහදකට හුට අමතක විය.ඇයට මාවනකූවා අරුමැසි දතාවගින් චායා අතම හදවදමතඇවිදි හට දැනනේ. අසංග ඇදෙන්නැගෙට කාමරය පුරා සක්මන් කල හිත ඒ තරමට කලබලව තිබූන් නිසයි. හිත මතරන් නොසන්සූ දැවසක් ගැන සිදාගන්නට හට නොහකිවේ ජීත සීලමු තරණ ඒ මුහන්ඩ දකින්නට පෙර ගත්තේ අපරාධය අ සංග සිතුරි. එත් ජීවිතය වටල බැදීම් කවක් කෝද හදව දැන ලෝබගම් පලවා හරින්න තන ක්තිමත් පිරිමලා කවට නොතු පි. ඡයාාව මීදන් දැක ගැනී අලු දශාවින් අසංකගේ ලය දැවී ගියේ. අසංකාමට ටිමුූ දරයරගෙන බැල්ගෙනනිටයේ තාව පෑදයක තනගරත් තින් තමයිත නොේනා බව දැනගෙන. බැල්ගෙනී තා තිබූ පුටුවට බරවී අසංකවට පරිසරීදස නිත්තුමාගෙන උන්නේ. කහ කොමතේ ආන්තමට පතිතුව සදරඇස් මෙතන ලස්ස බව කෝට මීට පෙර දැන නැත. ්‍රාත්‍රීද වවිනාධාර වඩා ලස්සනය එවට සිතනි. බෝහෝ වෙලාග්‍රපස අසක කාමරට මිින් ඇඳදට වැටුුණ හිට ඉක්මට එලිවිනාරන්නම් හොදේ සිතමන. ඔ ාගන දසල් ටීපෝ මතතිබූ ුවන් විදුලින්්‍රේ නෙප්පාගනම දෙැමුවේ ඉන් ගලාවය ෝ ෙදිෙනනගත් මීර පෙර සා නතිබූ ජෝති පාලයන්ගේ සීතයක. නම පිණි රන්න්නතු ඇත පරිලා කප්පුරක මැවිලා අතුළියලා. ඔබේ ප්‍රතිමාවක් නැති රජදාහනක කොමකටද සක්විති රජකු වෙලා. ඒගේ අලුතින් අසංග හදාත ම මෙලොක් කළේ.